අවසර ස්වාමීනාංශ මම ප්‍රශ්නය දැන් අපි සමත භාවනාවක් කරද්දී දීප වේලාවක් යාමන අවතාරවතුන් මෙහි කරන්න තියෙන නිසා තව ඉන්දියාව මාරු කිරීමක් වගේ දේවල් කරන්න උනත් ඒක ටිකක් අපි දැන් විදර්ශනා භාවනාව විදිහට ඕනම වේදනාව වගේ දේවල් මෙහි කරනවා නමුත් දැන් සමත භාවනාවක් ටිකට ටිකට කරද්දී ඒ වගේ වෙන එක වළක්වන්න අපි කියන්නේ පුළුවන් තරම් පහසු ආසනයක යන එකද සුදුසු එහෙම නැත්නම් පාදයක පාවිච්චි කරන්න ඕනද ඒකට මොන හරි විශේෂ උපදෙසක් තියෙනවද මෙහෙමයි ඒකේ විදර්ශනාවේදී එනේන වේදනාව මෙනෙහි කරනවා කියලා එකක් නැහැ සමහර විදර්ශනා ක්‍රමවල සමහර ආචාර්යවරු එහෙම උපදෙස් දීලා තියෙනවා විතරයි විදර්ශනා භාවනාවක් වඩන්න පුළුවන් කිසිදු වේදන මේ හටගන්න වේදනාවට අරමුණු නොකර තමන්ම පටවි රූප වේදනා සංඥා සංස්කාර විඥාන මනෙහි කරන ක්‍රමයක් තියෙනවා ක්‍රම ඒවා තමයි සාමාන්‍ය පොත්වල තියෙන ක්‍රම ඔය එකේ නේන අරමුණු වර්තමානයේ මෙනෙහි කරනවා කියන එක එක ආචාර්ය පරපුරක සාන්ත ආචාර්ය පරපුරක කිහිපයක දීපු උපදේශ ක්‍රමයක් විතරයි ඒ නිසා විදර්ශනා වඩනකොට වේදනාවක් එනකොට ඒක අනිවාර්යෙන් මෙනෙහි වෙනවා කියලා එකක් නැහැ හරිනේ ඒතර විදර්ශනා භාවනාවත් සමතේ විදිහට විදර්ශනා වඩන්න පුළුවන් ක්‍රම තියෙනවා එහෙම තමයි සාමාන්‍යයෙන් උපදෙස් දීලා තියෙන්නේ අරක එක්තරා ටෙක්නික් එකක් තමයි මේ හදන්නලා තියෙන්නේ සමහර ආචාර්යවරු ඒ එනේන අරමුණ මෙනෙහි කරන්න කියලා ඒක ඉස්සලම මතක තියාගන්න ඕනේ ඒක අපි ඉස්සරහට කතා කරමු විදර්ශනා භාවනාව කතා කරන කාලවලදී ඊළඟට දැන් සමතේ ඔහු වැඩුවා විදර්ශනා වඩනකොට යම් අරමුණක් මෙනෙහි කරනවා නම් එතකොට තමන්ගේ වැඩේ තියෙන්නේ මේ මෙනෙහි කරන අරමුණ උදාහරණයක් මම එකකින් අදහස් කරේ සක්මන් කර කර පයට අරමුණු නොකර විදර්ශනා වඩන්න පුළුවන් විදර්ශනා අරමුණ කියන එක මේ වෙන අරමුණම කියලා එකක් නෑ වර්තමානයේ තියෙන අරමුණම කියලා එකක් නෑ ඉතින් අපි ගත්තොත් එහෙම දැන් සමතේ වඩනකොට අපිට යම් වේදනාවක් આવුත් ඒක බාධකයක්. ඒ විදර්ශනාවටත් බාධකයක් ඒක ඇත්තට. විදර්ශනා භාවනාවට වේදනාව වේදනාව කියන එක බාධකයක් හැම දෙයකටම. ඒක බාධකයක් නොවන විදිහට ටෙක්නික්ස් දෙනවා හරව ගන්න. ඒක වෙනම කතාවක්. නමුත් මේ කායික වේදනාව හැමෝටම බාධකයක්. හරදද? ඉතින් ඒ වගේ වෙලාවට ඉරියව් මාරු කරන්න වෙනවා. ඉරියව් මාරු කරන්න වෙනවා. ඒතර ඉරියව් මාරු කරනකොට අපිට තියෙන්නේ දැන් මෙහෙම හිතන්නකෝ. සක්මන් කර කර සමතේ වඩනවා. පුළුවන් කරන්න සක්මන් කර කර ආනාපානස ධානයේට සමාදින්න බැරි එක විතරයි සක්මන් කර කර ආනාපානස වල සක්මන් කර කර බුදු ගුණ වඩන්නට පුළුවන් එතකොට මොකද්ද වෙන්නේ අපි කොන්ස්ටන්ට්ලි ඉරියව මෙනෙහි මාරු කරනවා එතකොට අපි කරන්නේ අර ඉරියවට වැඩි අවධානයක් නොදී අපි අර භාවනා අරමුණු මෙනෙහි කරනවා ඒ විදිහට භාවනා අරමුණ මෙනෙහි කරමින් හිමින් සැරේ වේදනා ඉරියව මෙනෙහි මාරු කරන්නට තියෙනවා සමාධිය ටික ටික හැදෙනකොට ඒ කියන්නේ යදී හිතන්න බැ කියන වරි වෙන්න එපා. හැමතිස්සෙම වෙනස් කරන්න යන්න එපා. ඒකට ඉතින් බාධායිනේ. දැන් සක්මනේදී ඒක හැමතිස්සෙම වෙනස් වෙනවා. ඉතින් ඔටෝමැටික් අපි වෙනස් ඔටෝ ගැන වෙනස් කරගන්නම යන්නේ. සමා මේ මේ සමත් සක්මනේදී. හොඳ සමාධිය ඇති කරගන්න පුළුවන් සක්මන් භාවනාවේ සමතේට. ඉතින් ඒ විදිහට මෙනෙහි කරනකොට මේ මාරු කරනකොට සමත අරමුණ මෙනෙහි කරමින්ම මාරු කරා. එකන් උදාහරණයකට භාවනා අපි ආනාපානසති වඩනවා කියලා. ආනාපානසති වඩාගෙන යනකොට නැත්නම් කසිනේ වඩාගෙන යනකොට දැන් මෙනෙහි කරන් ආනාපානසතිට කපාලට අපි හැම කරලා ආනාපාන හුස්ම රැල්ලම තියාගෙන කකුල පොඩ්ඩක් මාරු කරනවා. ඒක හුස්ම රැල්ල බලාගෙන මේක කරනවා. කසිනේ මෙනෙහි කරනකොට දැන් ඇස් අරගෙන මහන්නේ කරන්නට ඕනේ. ඒ වෙලාව අතපය දෙනවනම් ඒක දිහා බලාගෙන පටවි පටවි කියලා මෙනෙහි කරමින් හිමින් සරි ඒක වේගෙන් කරන්න යන්න හොඳ නැහැ. වේගෙන් කරනකොට ඒක බාධක නිසා හිමින් ඒක සිද්ධ කරන්නට ඕනේ. දැන් උදාහරණයකට අපි කොන්ද කඩන් වැටෙනවා. ඒක වෙනකොට ඒක හොඳ නැහැ ශරීරය. ඒක සමාධියට පස්සෙන් නෙමෙයි. ඒක හොඳ නැහැ. ඒත් අපි කොන්ද හිමින් සරේ කෙලින් කරගන්නවා. ඊට පස්සේ කියනවා සමාධිය හැදෙනකොට සමාධිය වර්ධනය වෙනකොට වේදනාවක් නොදෙනියනවා. වේදනාවක් නොදෙනවා කියලා කියන්නේ කයේ ප්‍රශ්න තියෙන්නේ නැති කියන එක නෙමෙයි. ඒ ඒවා වලට සිත් හද ගන්නවට වෙනුවට වැඩිපුර අරමුණ සම්බන්ධයෙන් සිත් හට ගන්න පටන් ගන්නවා. ඒක කයේ වේදනාවක් නොදෙනියනවා. සහ චිත්තද රූප ප්‍රසන්න වීම නිසා කය සැහැල්ලු වෙනවා. මීරක් දැනෙන්න පටන් ගන්නවා. කයි නැති වුණා වගේ සමහරවිට දැනෙන්න පටන් ගන්නවා. අහසට පැනනක් දැනෙන්න පටන් ගන්නවා. සමහරු ඇත්තටම අහසට පැනනගේ. එහෙම වෙච්ච සිද්ධි තියෙනවා. රෙඩි සෑඩු සායනසගේ පොත්තර තියෙනවා. සමහරු ඇත්තටම අහසට පැනනගේ අවස්ථාන පාසදී වඩනවා. ටික වෙලාවක් ඉඳලා දිනවා අහසේ. ඒක නේ උබ්බේග පීතිය කියලා. මෙතන ඒ විදිහට ඒ වගේ සිදුවීම් වෙන්නට පුළුවන්. ඈ ඉතින් අපිට තියෙන්නේ ඒක ගැන මොනවත් ඒවා ගැන හිතන්නේ නැතුව ඒවා ගැන බලාපොරොත්තු තියාගන්නේ නැතුව කාමතහනේ අරමුණෙහි හිත මෙනෙහි කරගෙනම තියාගෙනම අවශ්‍ය වෙලාවට ඉරියව්ව හිමින් මෙනෙහි මාරු කරගන්න හොඳට සමාධිය වැඩෙනකොට ඒක ගැන එක ප්‍රශ්නයක් කරගන්න එපා ඒ ඉරියව් මාරු කිරීමක් සිද්ධ වෙන වෙන විදිහටම කය හොඳටම ඍජු වෙලා හොඳ පපුව හොඳට කෙලින් ඉස්සරහට කියන්නේ හොඳට ඍජු වෙලා පවතිලා තමන්
ස්වභාවයෙන් හොඳ සමාධියක ඉන්නකොට මතක තියාගන්න පිටින් බලනකොට කියන්න පුළුවන් හොඳ සමාධියක් තියනවා කියලා. ඒ කියන්නේ සමහර කෙනෙක් හොඳ ඉරියව්වක ඉන්නවා සමාධිය නැතු වෙන්නට පුළුවන්. මේක වැඩි වෙලා තියාගන්න අමාරුයි. ටිකකින් යා ඒක හැකිලෙනවා. ඒක ඉරියව් වෙනස් වෙනවා. කඩා වැටෙනවා. සමාධිය නැතිනම් හිත පිට යනවනම්. ඒක ටිකක් බලන් ඉනකොට හිතා ගන්නවා. හැබැයි හොඳ සමාධියක් ඉන්නකොට මුහුණ ප්‍රසන්න වෙනවා. සාමාන්‍යයෙන් කියනවා ගුරුවරු මූණ ඉන්ටර්විව් එකට කමටහන් ගන්න එනකොට මූණ බල්ලා කියන්න පුළුවන් සමාධිය තියනවද නැද්ද කියලා. එහෙම එකක් තියෙනවා. ඒ නිසා ඒක මේ ඒව ගැන ලොකුවට හිතන්න යන්න එපා. හිමින් සැරේ රියව මෙනෙහි කරගෙන කමටහනේම හිත තියාගෙන රියව මෙනෙහි කරගන්න. කිසිම ගැටලුවක් නැහැ. ඒක තමයි. ඔව්. ඒක තමයි.